ක්‍රිකට් ගැන කතා කරන කාලයක් ලෝකුසලානෙන් පස්සේ ශ්‍රී ලංකා කඩ නැවතත් ජයග්‍රහී මාවතට පැමිණ තිබෙන කාලෙක විශේෂම මේ වේගපන්දු යවන්නන් ගැන වැඩිපුර කතාබහට ලක්වන ලසිත් මාලිංග සමුගත්තා, මොහන් කුලසේකර සමුගත්තා. එතනින් එහාට තවත් ප්ලේයර්ස්ලා ගොඩක් ඉන්නවා ශ්‍රී ලංකා වෙනුවෙන් ගොඩක් දේවල් කරපු. ඉතින් අපි කල්පනා කළා ලංකා වෙනුවෙන් ගොඩක් මහන්සි වෙච්ච සහ මේ ඕනෑම මොහොතක අපිට කඩලු එයි කියලා බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන් වෙච්ච ඇග්‍රෙසිව් ප්ලේයර් කෙනෙක් හොයාගෙන ඉන්න ඒ වෙන කවුරුත් නෙවෙයි ධම්මික ප්‍රසාද්. ආයිබෝන් ධම්මික. ආයිබෝන් ලක්ෂිත. දැන් වේගපන්දු යවන්නන් ගැන මේ දවස්වල වැඩිපුර කතා වෙනවානේ. කුලයා අයින් වුණා. ඊට පස්සේ ලසිත් මාලිංග එක්කෙන පිටින් සමගත්තා. ඔබේ ඊළඟ ප්ලෑන් එක මොකක්ද? මගේ ආබාධයෙන් පස්සේ නැවතත් මම පුහුණු වෙන්න ආරම්භ කළා. ශල්‍යකර්ම තුනක් කළා දකුණු රහිසේ. ඉතින් අවුරුදු එකමාරකට වැඩි කාලයක් ක්‍රීඩා කළේ නැහැ. ඉන් පස්සේ මම දේශීය තරඟ බිමට ඇවිල්ලා මම හිතන්නේ එම තරඟාවලිය ඉතාමත්ම ක්‍රීඩා කරා. පළාත් තරඟාවලිය ක්‍රීඩා කරා. 2018-19 තරඟාවලිත් ක්‍රීඩා කරා. ඉතින් සුපුරුදු රිද්මේට එන්නට හැකියාවක් ලැබුණා. ඉතින් මම නැවතත් අපගේ කෙතරම් සෙසු ක්‍රීඩකයන් එක්ක නැත්තම් අනිත් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමේ නැති ඒ ටීම් එකේ කණ්ඩායම ස්කොඩ් එකේ අපි එක කණ්ඩායමක් ඉන්න පුහුණුවෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ කණ්ඩායමත් සමග මේ දවස්වල ඉතාමත් හොඳින් පුහුණුවෙන් කරනවා. ඉතින් විශ්වාස කරනවා නැවතත් මට අවස්ථාවක් ලැබෙවි කියලා මගේ සුපුරුදු දක්ෂතාවය පෙන්නුම් කරන්නට. හොඳයි. ධම්මික ප්‍රසාද් අපි දකිනවා දැන් 2015 තමයි ඔබ මේ අවසන් වරට ජාතන්ත්‍ර පිටී ඉන්න. ඊට පස්සේ 2016 දී ඔබට ඉන්ජරි එක එනවා. ෂෝල්ඩර් ඉන්ජරි එක. ඒකෙන් පස්සේ ඔබ රිකවර් වෙලා දැන් සෑහෙන කාලයක් ඔබ බලාගෙන ඉන්න ඔබට ටුව එකක් හම්බේ ඔබට කන්දෙමට එන්න අවස්ථාවක් ලැබෙයි කියලා දැන් කාලෙන් කාලය වයස ගෙවෙනවා. ඔබ හිතනවාද තව කල් ගිහිල්ලා ඔබට අර ඉස්සර වගේ පර්ෆෝම් කරන්න පුළුවන් මේක? අතර මම විශ්වාස කරන දේ තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ට කියන්නට පුළුවන් වේගපන්දු යවන්නෙක් වයස 35 පස්සේ ඔහු සමගත යුතුයි කියලා. ඉතින් මම හැමතිස්සෙම උදාහරණයට ගන්නේ මිස් පෝල් හක්ක. මොකද හේතුව වයස අවුරුදු 44කට වෙනකන් ඔහු කිට්ටු වෙලා මම හිතන්නේ තරඟ බිමේ සිටියා. හොඳම උදාහරණය තමයි 2015 පකිස්තානයත් සමග තරඟාවලියේදී මැච් එක ඉවරලා අපි හොටෙල් එකට එනවා. හොටෙල් එකට ඇවිල්ලා පූල් එකට බැහැලා රිකවරි සෙෂන් එක ඉවර වෙලා නැවතත් මගේ කාමරයට යන්නට යද්දී තනියම මම දැක්කනවා මිස් පෝල් හක් මේ තරඟේ අතරතුර වෙනම ඇවිල්ලා එයා වෙනම සෙෂන් එකක් තනියම කරනවා. මං ගිහිල්ලා ඇහුවා මේකේ මොකද්ද ඔබ බලාපොරොත්තු වෙන්නේ? මට දීපු එකම උත්තරේ තමයි මට වඩා දෙගුණයක් අඩු ක්‍රීඩකයන් එක්ක මම ෆයිට් කරන්න නම් නැත්නම් ක්‍රීඩා කරන්නට නම් මම ඔවුන් වගේ දෙගුණයක් කරන්නට ඕන. මම අතිරේක දේවල් ඉතාමත් වැඩිපුර කරනවා. ඉතින් ඇත්තටම මම මේ වයස කියන දේ ඒක තමන්ගේ හිතේ තියෙන්නේ. ඒක නම්බරයක් විතරයි. නම්බරයක් විතරයි. මොකද හේතුව මම වයසයි කියලා හිතුවොත් මම වයසයි. මට කරන්නට බෑයි කියලා සිතුනොත් මොනවා හරි කරන්නට බෑ. ඒක මොනම දෙයකින් හරි නා මේක වෙනස් කරන්න බෑ. හැබැයි මම පුළුවන් කියලා හිතුවොත් මට ඒ දේ අනිවාර්යයෙන්ම කරන්නට පුළුවන්. මම අර කිව්ව කතාව මං ජීවිතේ පාඩමක් විදිහට නැත්නම් මම දැනටත් ගනුදෙනු කරනවා මේ මිස් පෝල් හක් එක. මම හැමතිස්සෙම අහන්නේ ඔබ කොහොමද ධෛර්යමත් කරගත්තේ? ඒ කියන්නේ වයස අවුරුදු 44 වෙනකන් ඔබ කොහොමද ඔබ මොටිවේට් කරගත්තේ? මම මේගොල්ලොත් එක්ක ගහන ඔබ වයස අවුරුදු 42දී 43දී 100 වගේ ආව. කොහොමද ඒක කරේ? ඉතින් මම හැමතිස්සෙම හිතන්නේ මේ දේ උහුට කරන්නට පුළුවන් නම් අපි ශාරීරිකව තමයි මේ ක්‍රීඩාව මම හිතන්නේ වැදගත් වෙන්නේ. ශාරීරික මට්ටමේ ඉතාමත් ඉහළ මට්ටමේ ඔබේ ශාරීරික අභ්‍යාස කරලා ඔබ හරියාකාරව ඉන්නවා නම් මම හිතනවා ක්‍රීඩා කරන්න පුළුවන් නේ කියලා. තාම ඔබේ හිත හයියෙන්. අනිවාර්යෙන්. වේගපන්දු යවන්න නැතනේ අපි දකිනවා මේ එංගලන්තේ ජිමි ඇන්ඩර්සන්. තාමත් අවුරුදු 37යි. ඔබ තාමත් වේගපන්දු හොඳින් යවනවා. ඉතින් ඔබට ඔබේ තර්කය අනුව ඒක නිවැරදි. හැබැයි මම දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබේ ජීවිතය ගැන දැන් ඔබ 2006 තමයි ඩෙබ්‍යු එක කරන්නේ බංග්ලාදේශ ටීම් එකත් එක්ක. පළවෙනි තරගෙට මුහුණ දෙන්නේ. එතනින් එහාට තමයි ඔබේ කරිය එක බිල්ඩ් අප් වෙන්නේ. ඒ අතරතුර අපි දකිනවා ඔබේ මේ පීක් ටයිම් එකේ ඔබ දක්ෂතා අතර ඉහළින් ඉන්න කාලේ 2015 වගේ කාලේ වෙනකොට ඔබට සෑහෙන ඉන්ජරිස් එනවා. ෂෝල්ඩර් ඉන්ජරි එකක් එනවා, ඇන්කල් ඉන්ජරි එක එනවා. ඊට පස්සේ අපි දකිනවා
බැක් ඉන්ජරිස් එනවා මේවත් එක මේ බෑඩ් ලක් කියන එක ඔබත් එක ගොඩක් කලා හිටියන් කියලා ඔබ විශ්වාස කරනවා මම ලක් එක ගැන කිසිම වෙලාවක විශ්වාස කරන්නේ නැහැ මොකද මම හැමතිස්සෙම පොඩි කාලේ ඉඳලම මම විශ්වාස කරේ මාංශල වැඩ කරොත් ඒකේ ප්‍රතිඵලයක් තමයි ස්වභාව ධර්මය විසින් දෙන ඒකේ රිවෝඩ් එක තමයි ලක් එක කියලා මම හිතන්නේ විශ්වාස කරන්නේ අදට මාංශල වැඩ කරොත් අනිවාර්යයෙන්ම ස්වභාව ධර්මය විසින් වාට දෙන රිවෝඩ් එක තමයි ලක් එක කියලා මම අදටත් විශ්වාස කරන්නේ 2016 දී ඉන්ජරි එකක් වෙනවා ෂෝල්ඩර් එකේ ඒ වෙලාවේ ડોක්ටර්ස් මොනවද කිව්වා අතන ડોක්ටර්ස් කිව්වා නැවතත් ක්‍රීඩා පිටියට එන්නට බැරි වෙයි කියලා ඒක පන්දියවන අතේම තමයි මේක පන්දියවන අතේමයි උනේ එන හතරක් දාලා තියෙන්නේ ඊට පස්සේ ශල්‍යකර්ම තුනකට භාජනය කරා ඉතින් එක වෙලාවක මටත් හිතුණා පළවෙනි ශල්‍යකර්මය කරලා මාස 6ක් ගත වෙද්දී මගේ අත මේ පැත්තම සම්පූර්ණම ආයේ මම හිතන්නේ මම ක්‍රීඩකෙක් විදියට නෙමෙයි මට ආදී යථා තත්ත්වයට ඇවිල්ලා බත් ටිකක්වත් කන්න බැරි තත්ත්වයට පත් වෙවි කියලා මොකද හේතුව මාස 6ක් ඇද්දි මට අත උස්සන්න බෑ ඊට පස්සේ මටත් සමහර වෙලාවට හිතුණා මම මේක තමයි මගේ අන්තිම වෙලාව මට ආයේ ක්‍රිකට් ක්‍රීඩා වේදෙන්න බෑ ඉතින් මම හිතුවා මම සමහර වෙලාවට මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් අයින් වෙන්න ඕන මට ආයේ ක්‍රිකට් ක්‍රීඩාව වේදෙන්න බෑ කියලා එක්ස්කියුස් මී දැන් ඒ වගේ වෙලාවල් වල අමාරු වෙලාවල් වල ඔබත් එක්ක ඉඳපුව අය හිටියද ඔබේ කණ්ඩායමේ ඉඳපු සිසු ක්‍රීඩකව කවුද දිරිමත් කරේ වචනකින් හරි ඇත්තටම මම කියන්න ඕන මම ඒ කතාවත් එක්කම ඇද්දී මම ආවා ගෙදර ආවා සමහර ක්‍රීඩකව මාත් එක්ක එකටම හිටපු ක්‍රීඩකව මට ඇහෙනවා මම ෆිසියෝතෙරපි රූම් එකේ ඉද්දී නැත්නම් ෆිසියෝ කරද්දී ආයෙත් එකට ගහන්න බෑ බොරු වැඩක් රිටයර් වෙන්නේ කියලා මගේ කන් දෙකට වැහෙනවා ඉතින් මං ගෙදර ඇවිල්ලා සමහර වෙලාවට මගේ ඇස් දෙකේ කඳුළු මොකද මම මෙච්චර මාත් එක්ක එක පිටිපිට ක්‍රීඩකයන් මාත් මෙහෙම කියනවා නම් එතකොට මට ආයෙ ක්‍රීඩා කරන්න බැරි වෙවි කියලා මම මගේ බිරිඳත් එක්ක ඇවිල්ලා සමහර දවස්වලට මගේ ඇස් දෙකේ කඳුළු ගමනේ වැටෙනවා හැබැයි කොහොමෙද්දී දවස් කීපයකට පස්සේ මගේ දුව ඇවිල්ලා මැච් එක බලනවා ටීවී එකේ මැච් එකක් බල බල ඉද්දී මොකරි මං ගහපු තරගයක් තමයි මේ ඒක පෙන්වුවේ ටීවී එකේ රිපීට් එකක් ඉතින් දුව ඇවිල්ලා කිව්වා තාත්තී මට ආයේ තාත්තී ඩ්‍රෙසින් රූම් එකට යන්න ඕන ආයේ මට මැච් බලන්න ඕන තාත්තී ගහනවා මැච් එකක් බලන්න ඕන කියලා ඒක තමයි මගේ ඔළුවට ගිහිල්ලා මම මාව ඉන්ස්පයර් කරේ මගේ දුව ඇවිල්ලා මම හිතුවා රයිට් මම ආයේ ධම්මික ප්‍රසාද් ආයෙනවා මම ඉපදුනේ එතන ඉඳලා ආයේ ඉතින් ඒ මාස 6 කිව්වට විශ්වාස කරන්න මම ස්කිනියක් කනගෙන යන්න ලැජ්ජ වුණා මොකද ඒ තරමට අත කෙට්ටු වෙලා නිකන් මට අර නිකන් පොලිය හැදුනා වගේ ඒ සම්පූර්ණ පැත්තම නිකන් කෙට්ටු වෙලා මේක හිතා ගන්න බැරි දෙයක් ඊට පස්සේ මගේ මේ ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකේ ෆිසියෝස්ලා මැචියෝස්ලා සෑහෙන උපකාරය වුණා මට යථා තත්ත්වයටපත් වෙන්න ඒ අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවේ අලුත් ෆිසියෝ කෙනෙක් ආවා නිර්මලන් කියලා නිර්මලන් තනබාලසිංහ ඇත්තටම ඔහුත් අත දැක්කම ඔහුත් පුදුම වුණා ඔහු පළවෙනි දවසේ ආපු ගමන් ධම්මික what happened to you ඒ වගේ ඇත්තටම ඔහුටත් අදහ ගන්නට බැරි වුණා මොනවාද මේ වෙලා තියෙන්නේ කියලා ඔහු මාව දැක්ක අවුරුද්දකට පස්සේ හැබැයි අත තාම මට උස්ස ගන්න බෑ මට සමහරලාවට ගෙදරින් මගේ බිරිඳ නැත්නම් මගේ දුව මගේ අම්මා තමයි මට බත් ටික ගවන්නේ. ඉතින් මට එහෙම තත්ත්වයක් තිබි. මේ අත අවුරුද්දක් වෙනවා මට හොලව ගන්න බෑ. කිසිම දෙයක් කරගන්නත් බෑ. ડોක්ටර්ස්ලා එතකොට කිව්වද කලබල වෙන්න එපා. ඔබට පුළුවන් කියන වචනේ ડોක්ටර්ස්ලා කිව්වා රේන්ජ් එක ඉම්ප්‍රූව් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ Tamanta වැඩ ටික එදිනෙදා වැඩ කටයුතු කරගන්න පුළුවන් මට්ටමට අත ගේන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ ඇත්තට මතක් කරන්න ඕන චානක වෙලගෙදර මට ඇත්තටම හිටපු වේගපන්දු යවන්නේ මගේ සර්ජරි එක කරලා ඔස්ට්‍රේලියාවේ මම තනියම ඉද්දි මම සම්පූර්ණ බලාගත් චානක වෙලගෙදර මම හිතන්නේ සහෝදරෙක් වගේ බත්ටි ගන්නලා කැවුවා මාව සම්පූර්ණ නෑවුවේ කෙරෙව්වේ හැමදේම කරේ චානක වෙලගෙදර මම හිතන්නේ විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන ඔහුට මේ අවස්ථාවේ මාව පුදුමාකාර විදිහට බලාගත්තා නැත්නම් ඔහුගේ දුවල දෙන්න දෙන්න මට ගෙනල්ලා මාමේ මේ බත්ටි කන්නේ කියලා මොකද මට නැගිටින්නවත් බෑ ඉතින් මේ වෙලාවේ මේ මතක් කරන්න ඕන ඒකම නිර්මලම් කියන කෙනා අවුරුද්දකින් පස්සේ එනවා මේ විශේෂයෙන්ම ස්තුති වෙන්න ඕන ලාල් තමයි අපේ හිටපු මැසියෝ එයාත් එක්ක එකතු වෙලා තමයි මේ දෙන්න තමයි සෑහෙන දෙයක් මගේ ෂෝල්ඩර් එකට කරලා මාව යථාර්ථයටපත් කරේ මොකද මේක මම විශේෂයෙන්ම කියන්නේ හේතු උනේ මම කොහෙවත් හිටියේ නැහැ ડોක්ටර්ස්ලා පොදු වුණා
මම නැවතත් යථාතත්වයට පත් වෙලා බෝල් කරද්දී මේක කිව්වා ඒක මිරකල් එකක් ආශ්චර්යයක් කිව්වා මේක ඔබ කරපු දෙ හැබැයි මගේ තේ ඔළුවේ තිබ්බේ මෝටර එක මොකක්ද මගේ දුව මගෙන් ඉල්ලපු දෙ මට නැති වුණා මොකද මම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ඇවිල්ලා මට තෝරගන්නට තිබ්බා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අමාරුයි නැත්නම් තනි දින තරඟ නැත්නම් විශ්ව විශ්ව කියලා මටත් ඒ වෙලාවේ තෝරගන්න තිබ්බා හැබැයි මම ආසේ තුනා හැමෝම ටෙස්ට් ක්‍රීඩාවෙන් අහින්නේදී මගේ රට වෙන්නේ මං හිතුවා මට මේ දෙක කරන්නට පුළුවන් කියලා මම අවුරුදු 3ක් 4ක් එක දිගට ටෙස්ට් ක්‍රීඩාවේ නিত্য වේග පන්දු යවන්නා වෙලා මම දැන් ක්‍රීඩා කරගෙන ඉද්දි තමයි මේක වුනේ ඉතින් අර දෙන්නට මම හිතන්නේ ස්තුතිවන්ත වෙන්න ඕන ඕන් ගෙනාවා ඊට පස්සේ ලංකාවේ වෛද්‍යවරයෙක් වන ડોક્ટર අශාන් අබේවර්ධන ඉතින් විශේෂ ස්තුතියක් එතුමන්ට පුද කරන්න ඕන මොකද ඒ තුන් දෙනා තමයි මගේ අන්තිම කාලේ හිටියේ මේ රේන්ජ් එක කිව්වට විශ්වාස කරන්න මම ඕගලන්ට ඒ සර්ජරිස් කරපු වීඩියෝස් ටිකක් තියෙනවා ඒවත් දෙන්නම් පින්තූරක් තියෙනවා දෙන්නම් කවුරුත් හිතුවේ නෑ මම නැවත ක්‍රිකට් ක්‍රීඩා කරාවි කියලා. එහෙම තිබුණු අතක් තමයි දැන් නැවතත් කඩලු දවා ගන්න අතක් බවට පත් කරලා තියෙන්නේ. ඔබ කලින් කියපු විදිහට ඔබේ හිත සහ ගත දෙකම මහන්සි කරා ඔබ ඒ වෙනුවෙන් ස්වභාව ධර්මය රිවෝඩ් එකක් දුන්නා නැවතත්. එහෙම හිතේ. මට හිතන්නේ ඒකයි. අර පන්දු අතර ගත්තට පස්සේ ඔබ අපි දකිනවා මේ පළවෙනි පන්දු වාරේම කොහොම හරි ගොඩ දාගෙන තමයි ට්‍රයි එක දෙන්නේ. පළවෙනි පන්දු වාරේම විකට් එකක් ගන්න උත්සාහ කරන පන්දු යවන්නේ. ඔබේ අදිෂ්ඨානය තිබෙනවද එහෙම? මම අර කිව්වා වගේ කාලයක් ක්‍රීඩා කරද්දී ඔබට ඔබ පරිණත භාවයට පත් වෙනවා. ඉන් පස්සේ ඔබ දන්නවා පිතිකරුවෙක්ව අධ්‍යයනය කරලා කොහොමද දවා ගන්න කියලා. ඊට පස්සේ මම දන්නවා මම ප්‍රධානතම පන්දු යවන්න නම් කණ්ඩායමේ මම මුලින්ම කඩු ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම පීඩනයක් එල්ල කරන්න පුළුවන් කියලා අපගේ ප්‍රතිවාදින්ට. ඉතින් ගොඩක් උනේ මම විශ්වාසයක් තිබ්බා මට විශ්වාස මං ගැන මගේ විශ්වාසයක් තිබ්බා මට කඩු ලබා ගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය මත තමයි මට හැමතිස්සෙම පළවෙනි පන්දුවේ පළවෙනි පන්දු ඕරෙම කඩුලක් ලබා ගන්නට හැකි වුණේ. ඔබ 2016 දී ඉන්ජරියකට ලක් වෙන්න ඊට පස්සේ 2017 අවසන් වගේ වෙද්දී ඔබ රිකවර් වෙනවා. එතනින් එහාට ඔබ මේ සිලෙක්ටර්ස්ලට කිව්වේ නැද්ද මම දැන් සෙල්ලම් කරනවා මම දැන් ෆෝම් එකේ ඉන්නවා කියලා? ඒගොල්ලෝ දන්නේ නැද්ද? මං අහන්නේ ඇයි මෙච්චර කල් ඔබට ඒක අවස්ථාවක් ලැබුණේ නැත්තේ? මම හැමතිස්සෙම කණ්ඩායමෙන් එළියට ගියාම සහ කණ්ඩායමේ ආබාධයක් ඉඳ එළියට ගියාම නැවතත් ක්ලබ් එකට ගිහිල්ලා පර්ෆෝම් කරලා එන කෙනෙක්. එහෙනම් මම කිසිම වෙලාවක කිසිම කෙනෙක්ගේ පිටිපස්සෙන් යන්න කැමති නැති කෙනෙක්. ඉතින් මම විශ්වාස කරන්නේ මගේ දක්ෂතාවය ගැන. මොකද හේතුව 2006 ක්‍රිකට් ආරම්භ කරලා අද වෙනකන් බය නැතුව ඕනම කෙනෙක්ට කියන්න පුළුවන් මම කොන්ද කෙලින් තියාගෙන කාගෙත් පිටිපස්සෙ ගිහිල්ලා ක්‍රිකට් ගහුවේ නැහැ කියලා. ඔබේ ටැලන්ට් එක තමයි ඔබට ෂුවර්. ඔව්. මොකද මට මතකයි මට සමහර මිනිස්සු කිව්වා මේ සිම්පති එකක් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපයි කියලා. මේ සර්ජරිස් එක නැවතත් කණ්ඩායමට එකතු වෙන්නද මම දීපු උත්තරේ තමයි මම කවදාකවත් කරුණාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කාගවත්. මම දක්ෂතා පෙන්නලා නැවතත් හරි මාර්ගය තුළින් මම කණ්ඩායමට එන්නම් කියලා. මොකද හේතුව මම ආබාධයට ලක් වෙන්නට ඉස්සෙල්ලා ලංකාවේ මං හිතන්නේ නම්බර් 1 පන්දු යවන්න. ඉතින් මට ඒ ධම්මික ප්‍රසාද් කියලා මට නැවත කණ්ඩායමට ඇතුල් වෙන්නට උවමනාවක් නැහැ. මට ඕන ඒගොල්ලන්ගේ ක්‍රමවේදයක් තියෙනවා නම් මම කඩුළු අරගෙන මගේ ෆිට්නස් ප්‍රූව් කරලා මට නැවතත් හරි මාර්ගයෙන් කණ්ඩායමට එන්න පුළුවන් නම් මම ඒක තමයි විශ්වාස කරන්නේ මට කරන්න පුළුවන් ලොකුම දේ කියලා. දැන් ඔබ කියන ඔය හරි මාර්ගයෙන් ඉතා ඉක්මනට ඔබට අවස්ථාවක් ලැබෙයි කියලා ඔබ විශ්වාස කරනවා? ඔබ විශ්වාස කරනවාද රබර් බෝලයක් වතුරයට හංගලා තියන්න පුළුවන්ද? ඒක බෑ. අන්න ඒ වගේ මම හිතනවා දක්ෂතාවය කවදාකවත් හංගලා තියන්න බෑ. දක්ෂතාවය අනිවාර්යයෙන්ම මතුවෙන්න ඕන. හැබැයි ඔබ අහන ඊළඟ ප්‍රශ්නෙත් මම දන්නවා වයසට යනවා. ඒක තමයි මම අහන්නේ. දැන් ඔබේ වයස අවුරුදු 36ක් වේග පන්දු යවන්නේ ඔබ මහන්සි වෙන්න ඕන. ඔබ වෙනදට වඩා දෙගුණයක් තුන්ගුණයක් මහන්සි වෙන්න ඕන. එතකොට ඒ අපත යන කාලය මොකද්ද? ඒ කාලයට ඔබ දෙන සාධාරණ මොකක්ද? ඇත්තටම ඒ කාලේ ඔබ කියනවා වගේ මම හිතන්නේ මගෙන් වැඩක් ගන්න පුළුවන් කාලේ තමයි අපිට යන්නේ. ඉතින් මම කිසිම වෙලාවක කාගත් ඉස්සර හඳා වැටෙන්නේ නැත්තම් ගිහිල්ලා කන්නලව කරන්නේ මට අවස්ථාවක් දෙන්න කියලා.
අවස්ථාව ලැබෙනවා නම් ඒක කාටවත් වළක්වන්නත් බෑ. හැබැයි මම විශ්වාස කරනවා මගෙන් තව කාලයක් වැඩක් ගන්නට පුළුවන්. පහුගිය කාලේ අපි අහලා තියෙනවා යම් යම් ක්‍රීඩකයන්ට වයසට යනකොට යම් යම් ඉහළ තැන් වලින් කතා කරලා ඔබ දැන් වයසයි සමු ගැනීමට අදහසක් තිබෙනවද? එහෙම අදහසක් විමසන ඔබෙන් කවුරුම හරි කෙනෙක් සමු ගන්න සූදානම්ක් තිබෙනවද කියලා අහලා තිබෙනවද? හොඳම මේ වැඩේ තමයි අද මම ප්‍රැක්ටිස් කරලා ඇද්දි මගේ හිටපු ක්‍රීඩකෙක් සහෝදර ක්‍රීඩකෙක් මාත් එක්ක ක්‍රීඩා කරපු ඇවිල්ලා ළමයක මේ සමු ගැනීමේ තරගයක් ඕනද කියලා මොකද එකම උත්තරේ තමයි සමු ගැනීමේ තරගයක් ඕනේ නැහැ මම ඒක ඈර්න් කරන්න උපය ගන්න කාගේවත් එකක් එපා මට එපා thank you very much මම ඒක උපය ගන්න බැරි වුණොත් මට ආශල කරන්න බැරි වුණොත් මම හිත සතුටින් ගෙදර යන්න මොකද හේතුව මට මම ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම මගේ තිබ්බ විදිහක් තමයි මම කිසිම කෙනෙකුට අර ගඳ වැටිලා කන්න ලව් කරලා මම අවස්ථාවක් ගන්න ආසාවක් නැහැ ඇත්තටම ලසිත මාලිංග එක් දින පිටින් සමු ගන්නවා ඊට පස්සේ ලසිත මාලිංගගේ ප්‍රකාශයක් එක්ක නුවන් කුලසේකර කරලියට එනවා ලසිත මාලිංග තමයි කුලසේකරව මතක් කරන්නේ ඊට පස්සේ කුලසේකරට සමු ගැනීමේ තරගය කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් තරගයක් ගන්න කරලා ඔහුට සමු ගැනීමේ අවස්ථාවක් දෙනවා දැන් ඔබ ගැනත් කවුරු හරි කෙනෙක් මතක් කරන්න වෙයිද එහෙම නැත්නම් ඔබට පුළුවන් ද උන්ට ඔබ මතක් කළාද අදට මම හිතන්නේ ඉතින් පහුගිය කාලය තුලදී මම ක්‍රීඩා කරා ක්‍රීඩා සමාජ තරගවල සහභාගී වුණා පළාත් තරගවලට සහභාගී වුණා මම හිතන්නේ ඒ තමයි තෝරන්නේ පන්දු යවුවා ඉතින් වේගය ගැන වුණ මම හිතන්නේ ඒ දවස්වල කතා කරා මට පන්දුව ත්‍රෝ කරන්න පුළුවන්ද කියලා කතා කරා මම හැම දෙයක්ම ඔවුන්ට කරලා පෙන්නුවා ඉතින් ඊට වැඩිය මට කරන්නට බෑ මොකද මේක 100%ක් තියෙන ෂෝල්ඩර් එකක් නෙමෙයි. ඔබගේ 100 තියෙන ෂෝල්ඩර් එක මගේ 80%ක් වෙන්න පුළුවන්. මොකද සර්ජරිස් 3ක් යන 4ක් මේ මසල් එක සම්පූර්ණ ගෙනලා ඇදලා දාලා තියෙන්නේ. ඉතින් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මෙවැනි ආබාධයකට ලක් කළා නැත්නම් සර්ජරිස් කරලා නැවතත් වේගපන්දුවක් ක්‍රීඩා කරාවි කියලා. නුවන් කුලසේකරට වගේ කවුරු හරි කෙනෙක් කතා කරලා ධම්මික ප්‍රසාද් ඔබට මේ තරගය ඔබ වෙනින් මම නම් කරනවා. සමගනීමේ තරගයක් දෙන්න විදියක් නැහැ. ඔබ ක්‍රීඩා කරන්නේ නැහැ. ඔබ එන්න ඔබ වෙනින් අපි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔබට එන්න කියලා කිව්වොත් ඔබ මොකද එක හෙලා ඔබ දෙන උත්තරේ මොකක්ද? මම කියනවා මට එපයි කියලා. එපායි. මොකද හේතුව මම උදාහරණයකට ගන්නම් කුලේ ලංකාවෙන් කොච්චර මැච් දිනවපු කෙනෙක්ද? ලංකාවේ ඉතින් ලංකාවෙන් මැච් දිනවපු විතරක් නෙවෙයි. ලෝකේ නම්බර් 1ම ලංකාවේ හිටපු එකම වේගපන්දුවන්න ලෝකේ පළවෙනි වුණ ඉතින් එකම එක දේ තමයි කුලේට ක්‍රිකට් පාලක මණ්ඩලෙන් මම හිතන්නේ තරගයක් ඒ කියන්නේ දෙන්නට බැරි වුණේ ඒ කාලය අතර තුල කුලේ ක්‍රිකට් වල ඒ කියන්නේ ඩොමෙස්ටික් ටෝර්නමන්ට් එක ක්‍රීඩා කරලා තිබ්බේ නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම කුලේ ඩොමෙස්ටික් මැචස් ටික ක්‍රීඩා කරලා තිබ්බා නම් මම හිතන මොකද වැරදි මතයක්වත් යනවා මේ දවස් ටිකේ දෙන්න තිබ්බා මෙහෙමයි කියලා. ඉතින් අපි ඒක නිවැරදි කරන්න ඕන. මොකද හේතුව කුලේ කියන්නේ ලංකාව මැච් දිනවපු ඉතාමත් මම හිතන්නේ විශිෂ්ටයි. හැබැයි අපේ ක්‍රීඩකයන්ගේ කියනවා අර ගිවිසුම්ගත මේව තුළ සහ අපි අනිවාර්යම ක්‍රීඩා කළ යුතුයි. නැත්නම් අපිව කන්සිඩර් කරන්නේ නැහැ කියලා සිලෙක්ෂන් එක. يعني ප්‍රොසීඩියස් තියෙනවා. ප්‍රොසීඩියස් තියෙනවා. සිලෙක්ෂන් වලත් නේ. ඔව්. ඉතින් ඒකට ඔබෙන් ගියොත් ඉතින් සෑහෙන ක්‍රීඩකයෝ ඒ වගේ ඉන්නවා. එතකොට එහෙම වුණොත් හැමෝන්ටම දෙන්න වෙන හින්දා තමයි මම හිතන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරන්නට ඇත්තේ ඔහු වෙනුවෙන් ඔහු කරපු සේවාව වෙනුවෙන් මේ තරගය ඔහු වෙනුවෙන් නම් කරලා මම හිතන්නේ ඔහුව සමු ගැනීමේ තරගයක් විදිහට එම තරගය දෙන්නට. ඉතින් ඔබ කිව්වා වගේ මම කිසිම වෙලාවක ලෑස්ති නැහැ එහෙම. දැන් මෙතන මෙහෙම හිටියට හරිම සකංකාමී ක්‍රීඩකෙක් ක්‍රීඩා පිටිය තුල අර බවුන්ඩරි ලයින් එක ක්‍රොස් කරලා අතලට ගියාට පස්සේ ඔහු ඉන්නේ වෙනම ලෝකයක. හොඳම උදාහරණේ තමයි ගාල්ලි පැවතිච්ච ටෙස්ට් තරගයක් අතරතුර. ගාල්ලි නේද මේ මැච් එක? SSC ගඩංගනේ පැවතිච්ච ටෙස්ට් තරගයක් අතරතුර මට මතකයි ඉෂාන්ත් ශර්මාගේ පස්සෙන් එළවන් ගිය විදිය. මේ ඒ සිද්ධිය මට මතක් කරමුකෝ. ඇත්තටම කේන්ති ගිහිල්ලාද මම මේක දෙතුන් පාරක් අහලා තියෙනවා. ඔව් නෑ. ඇත්තටම කියන්නේ මේ අපේ ගාල්ලිදී රංග රංගනායයට මේ
ඉෂාන් ශර්මා කොට බෝල ටිකක් දාලා පොඩි සංවාදයක් ඇති වුණා. ඊට පස්සේ හේර ඇවිල්ලා ඕක මට කිව්වා. මායි හේරයි තමයි ඉතින් ගොඩක් කතා බහ කරන්නේ. ඉතින් කතා කර කර ඉදි හවස ඇවිල්ලා පෝල් එකේ තියෙනවා එහෙමයි. ඊට පස්සේ SSC තරගේ රංගය බැට් කරන්න ගියාට පස්සේ ආයෙ කොට බෝල් ටිකක් දැම්මා. ආයෙ පොඩක් ඒ කියන්නේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මම ඒකම දැන් ආයෙ ඇවිල්ලා මම දැකලා නැහැ හේරට එච්චර මේ රංගයට මේ තරහ යන. ඇවිල්ලා දෙන්න ඕන දැම්මා මෙහෙමයි බැට් කරන්න ආපම් දෙමු අනම්මනම් කියලා මට කිව්වා. ඊට මම දැන් බැට් කරන්න ගියා මගේ අතේ මගේ අර World Cup එකේ මගේ ඇඟිල්ල කැඩලා තිබ්බනේ. ඇඟිල්ල කැඩුණානේ World Cup එකේ. ඒ ඇඟිල්ල තමයි මම අර ග්ලව් එකේ ගොඩක් පැඩින් දානවා. එතකොට මට පර්පස් එක තමයි ඉතින් කරේ. මොකද රංගන හේරත් වයි මාවයි ආබාධයකට ලක් කරලා මම හිතන වැඩි වාසි ගන්න තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වුනේ. කොට බෝල ටිකක් දැම්ම මගේ අතේ වැදුනා මේ කැඩිච්ච ඇඟිල්ලේ. ඊට පස්සේ මගෙත් ඕකෝළු වැඩ කරා. මමත් දෙන්නකෝ කියලා හිටියේ. ඊට පස්සේ ආවා බැට් කරන්න. බැට් කරන්න ආවට පස්සේ මමත් එක දිගට කොට බෝල 3-4ක් යොමු කරා. යොමු කරාට පස්සේ මොහොතේරුණා මම වෙන විදිහකට තමයි මොහොත එක්ක ක්‍රීඩා කරන්න කියලා. ඊට පස්සේ ඔහු මට බැට් කරලා මේ පැත්තට එනගම මොකක් හරි කියාගෙන ගියා. මගේ ජීවිතේට මම ක්‍රීඩකයෙක් එක්ක මේ කිසිම ඒ කියන්නේ ක්‍රීඩා සමාජ තරඟ වලට ක්‍රීඩා කරත් මම මේ රණ්ඩු වෙන්නේ නැහැ. හැබැයි මගේ ඒ සීමාව ඉක්මවලා ගියා. මට තරහා ගියා. මම හිතන්නේ මට හරි අමාරුයි මාව පාලනය කරගන්න. ඉතින් මම ඒකයි හැමතිස්සෙම පුළුවන් තරම් පැත්තකට වෙලා ඉන්න හදන්නේ. ඒක ඇන්ජි දන්නවා. ඊට පස්සේ චන්දි දුවගෙන ආවා එහා පැත්තේ ඉඳලා. චන්දි දුවගෙන ඇවිල්ලා මේ තිරිත් ආවා. ඇවිල්ලා මේ මම මොකද මම විකට් එක ක්‍රොස් කරා මේ පැත්තට. එහෙම ක්‍රොස් කරන්න බෑ. ඉතින් මම ක්‍රොස් කරලා මම ඇඟට ගාවට ගිහිල්ලා මම මගේ කේන්තිය ප්‍රකාශ කරා. මට ඇත්තට මේ වෙලාවේ මට මේක තරගයක් කියන එක ඔළුවෙන් ගියා. මට ඒ තරම් කේන්තියක් ගියා. මොකද හේතුව මේ අර දේත් එක්ක මොකද ඒ මම මේ ක්‍රීඩකයා මට බැන්න. නමුත් මම මේ විදිහට කිසිම දවසක ඒක අත්දැකලා නැහැ. ඒකින්ද තමයි ගොඩක් තරහ ගියේ. සහ ඊට පස්සේ මම රෑ ගිහිල්ලා මේක ආයේ නරඹද්දී මට මේක තේරුණා මම මේක කරේ සම්පූර්ණ වැරදි වැඩක් කියලා. මොකද හේතුව තරුණ ක්‍රීඩකයන්ට දීපු ඒ ආදර්ශය නැත්තම් බලාගෙන ඉන්න පොඩි ළමයින්ට දීපු ආදර්ශය මං හිතන්නේ ඒක හොඳ ආදර්ශයක් කියලා. ඊට පස්සේ මම කෙලින්ම ඊට පස්සේ තරඟ ඉවර වෙලා තරඟ තීරකවරයත් එක්ක කතා බහකට ගිහිල්ලා මට දඩපා මේ නියම කරලා ඔව් ඊට පස්සේ දඩ නියම කරලා ඊට පස්සේ මම ඕන් එක කරන්නේ සමාව ආයතනය මොකද හේතුව වෙන කිසිම දෙයක් නෙමෙයි මගේ අතින් වැරද්දක් වුණා. මේක නොවිය යුතු දෙයක්. මොකද හේතුව මේක ක්‍රිකට් ක්‍රීඩාවේ අර ඒකට කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය අපි මං හිතන්නේ යම් කිසි මොහොතකට හෝ පොඩ්ඩක් පල්ලහැට දැම්මා. ඉතින් බලාපොරොත්තු නැහැ වෙන දෙයක්. දැන් excuse me ඉෂාන් ශර්මාගේ පස්සෙන් දුවන මම දැක්කා. ඒ දිව ඇත්තම ගහන්න ඒසි දිව මත ඉවර වෙලා මම කඩුල්ල ලබා ගන්නවානේ. දැන් වලිය මේ අපි දෙන්නගේ අතරේ ඒ ඝට්ටනේ ඉවර වෙලා මම අශ්වින්ගේ කඩුල්ල දවා ගත්තට පස්සේ ඉෂාන් ශර්මා බැට් කරන්න දැන් ඉෂාන් ශර්මා බෝල් කරන්න බැට් කරලා අවුට් වෙලා දුවගෙන යද්දී ආයෙ දිමුත්ත බලනවා. මම දිමුත් කියන්නේ මොනවද කිව්වේ කියලා බෑන්නයි කිව්වා. මට ආයෙ අරගෙන ඉවස ගන්න මේ දෙන්නංගෝ කියලා මම දිව්වා. ඉතින් ඔව් අපි දැක්ක අතරම අපි බය වුණා ඇයි දුවන්නේ කියලා අවසානයේ. ඊට පස්සේ ඇතුලේ නෑ මේ ඒකම කවුද චම්පකගේ මාවන්නගේ ඉල්ලා එකපාරට මාව ඇතුළට දාගත්තා. එහා පැත්තට යන්න තියෙන්නේ ධම්මික කැමරා එක පිටිපස්සෙන් එනවායි කියලා මාව එහෙමම ඇතුළට අදලා ගත්තා. ඒක එහෙමම ඉවර වුණා. ඒ වගේ සිද්ධිත් වෙනවා. දැන් ඉදිරියේදී එන්නේ නවසීලන්ත සංචාරය. ඔබ බලාපොරොත්තු වෙනවද නවසීලන්ත සංචාරයේ දී උට අවස්ථාවක් ලැබෙයි කියලා? මම විශ්වාස කරනවා මේ මොනෑම් මොහොතක මට අවස්ථාවක් ලැබෙවි කියලා. ඉතින් මම හැමතිස්සෙම අර කිව්වා වගේ මම කිසිම දෙයක් කනගාටු වෙන පුද්ගලයෙක් නෙමෙයි. මම හරි දේවල් හොඳ දේවල් කරගෙන හිටියොත් මට අවස්ථාව ලද විගසම මට අත් දෙකින් මේක අල්ලලා මංගාවට ගන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මට අවස්ථාවක් ලැබෙවි කියලා මොනම අවස්ථාවක හෝ. ඉතින් ඒක එනකම් මම ඉවසගෙන ඉන්නවා. ඒ අවස්ථාව ලැබුණ ගමන් මම දන්නවා මම කොහොමද මගේ අනාගතයේ සැලසුම් සකසගන්නේ කියලා. ජාත්‍යන්තර ගැලපීමේදී ඔබ ක්‍රීඩා කරපු අවස්ථාවන් වල වැඩිපුරම මතක හිටිච්ච අවස්ථාව මොකක්ද? ඔබ වැඩිපුරම දැනටත් ආස කරන අවස්ථාව? මම දන්නේ මගේ අමතකකම නොවන තරගේ තමයි එංගලන්තයේ
ලීඩ්සල අපි ක්‍රීඩා කරපු ටෙස් තරගේ මදන්නේ ලංකාව ප්‍රථමවන්ට තරගාවලිය ජයග්‍රහණය කරපු මම හිතන්නේ තරගාවලිය සහ එකම අවස්ථාව එංගලන්තයට ගිහිල්ලා කණ්ඩායමකට තරගාවලිය ජයග්‍රහණ කරන්න ලේසි නැහැ. ජයවා කියනවා ධම්මික ඔබ බොහොම දිව්‍ය ක්‍රීඩකෙක් බොහොම සුදු ක්‍රීඩකෙක් ඔබට හැකි ඉක්මනට ඔබේ දක්ෂතාවය නැවත ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ටීම් එකට ඇවිල්ලා පෙන්වන්න හැකියාව ලැබෙන කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ධම්මික ප්‍රසාද් එක්ක අපි අද දවසේ කතා කරේ. තවත් මේ වගේම වැදගත් discussion එකක් එක අපි ආයෙමත් හමු. ජය.